මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥානාලිකාවතුලින් විකාශයේ කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදාානය සිදු කිරීම සඳහා අභහවත් ප්‍රාප්ත වූ තම දෙමවපියන් ඇතුළු දෙපාර්ශවේම මියගිය සියලු ඥාතිමිත්‍රාදීන්ට පින් පැමිණවීම පිණිසත් සුජීවත්ව සිටින සියලුමඥාතිමිත්‍රාදීන්ට මිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමත් අරමුණු කොටගෙන සැදැහවත් දෙපලක් විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සැදහැති දායකත්වය දරාතිබෙනවා. උතුම්ූ ධර්මදානයන්ගෙන් ජනිතවන්නා වූ මහපුන්නේෙ ශක්තියෙන් අබාවා ප්‍රාප්ත තම දෙම උපියන් වන සැම්සන් රාජපක්ෂ මහතා සහ එම මහත්මියයටත් සොහොයුරු ආනන්ද රාජපක්ෂ මහතාටත් MPී ජයිසිංහ මහතා සහ එම මහත්මයටත් සොහොයුරිය ගීතා ජැයිසිංහ මහත්මේයටක් මේ උතුම් ධර්මදානය ජනිතවන්නාවූ පුුණ්‍යෙ කුසල් අනුමෝදන් වී උතුම් වූ නිර්වාණ සුවය සාක්ෂාත්වේවා සුජීවත්ව සිටින සියලුමඥාතිමේත් ප්‍රාධීන්ට නිදුක් නිරෝගී ස්ුවපත් භාවය සහ උතුම් ධර්මාවබෝධය පිණිස මෙම ධර්මදානමය කුසලය හේතුවේවා සම්බුද්ධ ශාසනය රකිමින් උතුම් පිවිතුරු බුද්ධ ධර්මය සියලු දෙනා හට දේශනා කරනු ලබන ගෞරවනීය දේශකයාණන් වහන්සේ ඇතුළු සියළුම සංඝපීත්‍රෘන් වහන්සේලාට නිවන් සුවහා උතුම් නිවන් අවබෝධය ප්‍රාර්ථනා කරනවා එසේම වේවා කියා ආශිර්වාද කරනවා. තස්සේ භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්ේ භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගවෙතෝ වරහතෝ සම්මා සම්බුද්ධස්සේ යදිනං සබ සංකාර සමතෝ සබූ පදිී පටිනිසක්ගෝ තන්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං තීති තර්මාණු ශාසනාවහි සැදැහැබර අනුග්‍රහක දායකත්වය ධර්මින් තර්ුණ දෙශනාව පටිගතකිරීමට සාසම්බන්ධ වෙන්න අවූ අනුග්‍රහක බවතුන් ප්‍රමුmuka <muchas> ප්‍රඥාරූපවාහි නාලිකාවස්සේ ධර්මස්ශ්‍රනය කරනු ලබන්නවූ සැදැහැබර පින්නවන. අරතතු බවතුන් අපට සංස්කාරයන්ගේ උදේවෑ ඥානය දැක සෝවාන් පලයට පත් වන්නේ කිසේද කියන ප්‍රශ්න ඉදිරි පපත් කරලා තිබෙනවා. මේකට අදාළ කරුණු පැදිි කිරීම සඳහා තමනයි අර ධර්ම පාටයමා ගනු ලැබේ සැබවින්ම සංස්කාර කියන පදේ ගැබරින් හොයා බලන්න වෙනවා. එම හොයා බලනකට එක දැක්ම දෙපැත්තකට යනෝ. සමාජයේ හිතනා කාරයේ. වැරදි බව සහඒ දැසින් දකින දෙයක් නොවන බව එ ලෝකයේ තිබෙන දෙයක් නොවන බව තෙරුම් ගන්න පුළුවන් වෙනවා. අනතුරුඒ සංස්කාර සම්බන්ධයෙන් අප කරගත්ත විකෘතිය තෙරෝ ගධ වෙනවා සංස්කාරර් සම්බන්ධෙන් කරගන්න විකෘතියක් තමයි මිනිසාට දුක් ගෙනත් දෙන්න වෙන ලෝක දුකයිනෙවේ බුදුවරුවේ ඇසුරින් තබුදුවරු හෝ ඒ කරු පැහැදිලි කරන අයටට සපුරෂයන් කියලා කියනවා මේ ප්‍රකෘතිය සහ විකෘතියයට ේරුන් ගත් හම කවුත්තා විකෘතියට කැමතියෙන් නැහැ. එටබස්ස පකෘතිය අනුගමනය කරන්න වෙනවා. පැතකොට ඔය කරුණ තමයි ඔය පැහැදිලි කරගත් අයගේ ඇසුර සත්පුෘසයවනය වශයෙන් සහ ධර්මදේශනය හෝ ධර්මස්වනය දේශකින් වහන්සේ පැත්තෙන් ධර්ම දේශනය අසන්නන්ගේ පැත්තෙන් ධර්මස්වනය එක තමයි ඒ දෙවිනි කාරණය සත්පුරෂ සංසේවය සත් ධර්මස්සවනය කියති. අනතුරුව ක්‍රියාකාරකමක් පෙන්න්නනවා දරුවන්ට පාසැල්ල ක්‍රාකාරකම කියල පැවරුම් ගේ පෙනමේ ක්‍රියාකාරකමක් මේක තේෙනවා කියන එක බොෝ බෞද්ධ තාමත් දන්නේ නෑඒ ක්‍රියාකාරකම අර මුල්කරුණ දෙකෙන් පසුව ප්‍රාකාරමට පිස්ටබලුවන් පිස්ටවෙන්න පුලුව ඒ තමයි අර යදන සබ් සංකාර සමතෝකන පදයෙන් කියවෙන්නේ ක්‍රියාකාරකම ඇතකොට ඒ ක්‍රියාකාරකමට අංගුතනිකා චතුක්කනනි පාත වැනි සූත්‍රවල තව වැදගත් වචනයකුත් පෙන්ෙනල තිබෙනවා එකති වචන න දන්න අනමුත් අදාලතනට අරවගගේ ප්‍රවිශ්ටවෙන සමාජයට බැවලා තිබෙනවා නුවණින් මෙනෙහි කිරීම දම්මානු දම්ම පටිපදාව යෝනිසෝ මනසිකාරය දම්මන් දම් පටිපදා කියලා ඕ කෙනෙක් පාඩන් අයකයා ඕනෑම දේශකින් වහසේ කෙනෙක් වචනකියාව නමුත් එතරම් පහසුවෙන් ශ්‍රභී සමීපෙන්්ඩ පුුවන් තැනක් නෙවීමේ අන්න නිසා අපි තේරුම් ගන්න නොමේ සංස්කාර සම්බන්ධයෙන් අපි දැක්ම දියුණු කරගන්න ඕන කියන එක සාමාන්‍යයෙන් අවගුල් උස්සවේකට ගියාපා නි්චාවත සංකාරා සබේ සංකාර නිච්චාදව වැදම්ම සංකාරා කරමේ පදී තිීනවා ඒ දෙස බලා ලෝකය කල්පනා කරන්න කක්ද ඒ හිටපු ජීවත්වෙලා හිටුව පුද්ගලයා දැන් එතර නෑ ඒක තමයි අනිත්තවම කිය කල්පනා කරන්නේ එම නත්නම් බාහිර ලෝක ද න දේවල්දය බලල මෙ ගොඩ ගැසූ දේවල් රාසිිකරණය ඒ කවදහරි ැඩි විදී විසිරී යනෝ එතම සංකහරයන්ගේ අනිත්ති කියලා තාමත් එහෙම හිතන න්න මේ සමාජයේ මෙතන ඉදලා මේ කටයුත්ත කරන්න බෑ දමපද ගාතා පිළකට ගියාම හමුවේවා මේ පිළිබඳ ගොඩා කර් තියන අපි දෙක්ව තරත් තේරුම් අරගන හො ගන්න බලමු කදද කියලා එක තිනෝ ලස්සර උපබාවක් ඔය අද සමහරය තමන්ගේ ඉඩම ඉඩනැතු හම යන ගම් කාරයකට කුුණු ටික දාගෙන ගිහි බෝක්්කොට විසිකරලයන්නේ ටෙම පැමිණි හම් වෙලත් තින මෙම කරනවා සමහරයි කියලා ය පුුද්ද දත් විල යන බවට ූලාසරයක් තිවිෙනනොති විටගේ යතා සංකාරධානස්මින් ජිතස්මින් මහපතේ මහපතක ඇන්න මහ මග උජිතස්මින් යෑන් උුස තැනකර ඒ උස තැනට සංකාරදානෝ ඒ සංකාරකය න්න කසල සංකාරදාානස්මින් අසලදාන තැන ඒ සයන්න ඒ සංකාරවලටතට සයන්න බිඳු අල්පප්‍රාණකායන්න සංකාර එතකොට එතන ඊට පස්සේ මඩවැලක් බවට පත් වෙලා මලක්හදිලා මලේ මටසුවදනෑ මල්සුවන්ද නොක් කියලාලක ඉස්්‍රහට පෙන්න්නන්නේ ගතාවේ නත් මඟගත්ත අ සංකාහර කියන පද එලීතින අර්ථය පෙන්නන්න. බාහිර ලෝකෙ තියන ඕනෑම ගොඩ ගහපුදේකට පාලි සංකාහරයක් කියන්න පුළුවන්. නමුත් ඒේ කයන්න අල්ප්‍රාණයි තැන් ඔය අප අපි කතා කරන්න හද සංකාරය සෑන බිඳුව මත්හන්න කායනෙන් එ සංකාර.ඒ බාහිර ලෝකෙ කොහවත් නෑ ඒ සංකා සම්බන්ධෙන් තමාර සබ්භ සංකාර කියලා කියන්නේ. බාහිරවස්තුූල කඩිමිදී යාම නෙවෙයි.ඇ එකයි ඇස් දෙකෙන් බලන ලෝකෙ දිහා බැලීම වෙනුවට තමන් තුළ බලන එකක්. මම දකින්නේ හෑම තථගතයන් වහන්සේගේ හෑම ගාථරත්නයක්ම සෑම සූත්‍ර දසනාවක්ම හරිට කැඩපතක් වගේ. කැඩපත ැල හම කඩපත පේෙෙන්න්නේ කැඩපතතුලින් තමා පේනවා. අ වගේ මේ හැම කතාවක්ම අතීත කතාව විට පාඩක් කරන්නග යුත් මර්ගතියා ගන්නගුත් අප සීමම වික්මය නොහ වැරදි පාරකයනවා අප දකින්නේ කොහමද කියලා හොයා ගන්න පුලුවන්න්නනම් අනිතකොට මේ කතාව සාර්ථක කරගන්න පුළුවන් වෙනවා. එතකොට මනොවාද සංකාර කියන්නේ එතනත් තියනවා පුංචි කඩයිමක් පනින්න ක සමාජයේ පාවිච්චි වෙනවා මිනිසෙක් සම්බන්ධයෙන් තවි වෙන ක්‍රියාතිවිට ක්‍රියාකාරක මක්ති වෙනවා ඒටිකටත් සංකාර කියලා සාමාන්‍යෙන් අපි කයිවචන සිත පාවිච්චි කරනවාවනේ ඔය කයවච්චන පිස සම්බන්ධයෙන් ගත්ක හම අආස්වාස වාතය තමයි කයසකස් කරන්නේ කියනෝ එවගේම හිතට එන දේ තමයි ගටින් පිට කරන්නේ කියනවා එදකොට සෙතට එන දේ තමයි දැනන්නේ කියල තියෙනවා මේක සාමාන්‍යින් පාලිය මුගන්න්නන්නේ කාය සංකාරය ආස්සාස්වාතය යයිකායි සංකාරය කියන්නේ කයි මරණයට පත්නොවී අලුතින් ගොඩ නැගීම. එතකොට මේ කතාභහ කරන එකට කියන්නේ කතාභහ කරන කාරණයට මුල්ලෙන කාරණේ විතක්ක විචාර විතක්ක විචාර හිතට පහල වෙලා තමයි කට ගැලපෙන්නේ. එතකට වචී සංකාරයක නොමකට එක වික්ක විචාර මුල්ලනවායි කියේ. ල්පන අයනවා කයින් වසනින් පිට කරන්න ඇැතුහමඒට සිතට එන සං්ඥා සං්ඥා කියන්නේ හැඳරීම් වේදනා සඥා වේදනා ඉ මේකායවචීමනෝ සංකහරතුන ස්‍රවිත සංකහර කියලත් සූත්‍රවල තිබෙනෝ නොත් ඒක අල්දාල වෙන්නේ අපට විතරයි ඇත සත්ත කොට්ටාසෙට විතරයි නැත් සබ්බේ සංකාර අදාල වෙන්න ඕන දෙවියන්ට බ්‍රහ්මන්ට ප්‍රේතයින්ට මනස්සයින්ට බූතයින් ඔක්ටෝම් මොකද මේක විශ්ව්‍යාප්ත ධර්මයක් එයගේම විශ්වය පුාසිදුවෙන්න්න ාවත්ත කොට් අස පිළිබඳ ගන්නන්නේීමකි එනිසා මට මතකය පසුබිය කාලවක්වවානුලොය මේ කයි වචමනව සංකාරත් සබ් සබ්බ්‍ය සංකහරා කියලා සමහරය අදහස් දක්ව ලතිවුණ නත් ප්‍රපිට කෙහොයා නයන්න ඕන එතකොට මේ අදහස්සලට වඩා ඔය සුපිරි අදහස් තියෙන දෙන්නෙක් අපට හමු වෙනෝ වර්තමාන වචනමම් පවිච්චික නොතමහලාාවට තතාකත බුදුපාන් වහන්ේ බුදුාණන් වහන්සේ පමණක් දෙවෙන බුද්ධබදුත්‍රාණන් වහන්ේ සාරපපුත්‍ර මහතන් වහන්සේ මේ දෙදනා යම් දහමකට එකඟ වෙනවා නම් ඊට වඩා පිරිසුද් දෙයක් හොයන්ඩ ඕනයි කියලා මම හිතන්නේ නෑ. මෙෙන මේක සංගතනිකායි පරිවංසන සූත්‍රය තුළත් දිගනිකායි සංගිති සූත්‍රය තුළත් මෙදක දෙන්නකුගේ දිගනිකායි සංගිත සත්‍රයේ බුදුන් වහස වැඩ ුටිදීම සකස්ලේ සරපුත් මහතන් වහන්ස අර සූත්‍රය තථාගතයන් වහස දේශනා කළේ පරිමංසනයකී නර්තය හයා ැලීමගේ නර්තයෙන්. මෙන මේ දෙකේ තියනවා සංහාර ජාතිතුනක් පිළි බඳව. අන්න ඒවා පොතේනෙ මේ තියෙ ලෝකෙේ තියන අපිගවත් වෙන්න කහොමඳ කිය ැන ගන්න වෙනවා. එකට ඒක සබදධෙන් විකෘතියම කද ක කියලේ රුන්ගත් හමතමයි පකෘතියට යන්න පුලුවන් වෙන්න. අපි ගනිමු සැරියුත් මහරහතන් වහන්ස ගිගැවීම. වහන්සේ බදුන්හසේ දෙශනා කළ ධර්මය අවු අසුවෙනවිය කිටුවේ ද සියලු දේවල් සංග්‍රහ කරනවා එක කොටස් දෙකේ කොටස් තුනේ කොටස් කියලා එකොළ හදක්වාම. දිගවස ූත්‍රයක් පිටු අසුුවක් විතර තියෙන මේක තුනේ කොටස්සල තිබෙනවා තයු සංකාරා කියලා. රර්මාත්පලන්න කායන්නට ඇති සංකාර ජාති තුනයි තියෙන්න්නේ කියලා. අන්නේ තුනේ කාය වචී මනෝ කියලා නොවී තිබෙන්නේ අපුණ්‍යයාබි සංකාර පුුණ්්‍යාභි සංකාර ආනි්‍යාබි සංකාර. තැනක් ඉඩපස්යන පරිමසන සූත්‍රයට තාගතයන් වහන්සේ. අවිද්‍යාගතවය භික්වය පුරුස පුද්ගලෝ. මහනනි මේ ස්්‍රීහෝ පුරු සයහෝ යම්කිසි පුද්ගලය අවිද්‍යාවතුළ විද්‍යාගතවයම් කිනිකෙ තෙරම අවිද්‍යාවට යටත්වී වහල් ලොකේන එක. අප්ඥංචේ සංකාරං අභිසංකරෝති ්ඥංචේ සංකාරං අභිසංකරෝති ආනි්‍යංචේය සංකාරං අභිසංකරෝති මේ ජාතිතතුනට අයිතියේ එකක් අභි සංකරනය කියනෙ එකේ තේරුම නාගත විපාකයක් දෙන්න පුළුවන් ආකාරයට එකතු කරනවා කිය ක්‍රැස් කරනවා කියන්නේ. එහෙම වනොත් සිත ඊට උපගත වෙනවා අපේ ආභි සංකාරකයන්නේ පව පව පැත්ත හොඳයි කියලා එක පිළිගන්නවා සිත. පිට නැබුරුණුත් පෙන පත් හොයි කියලා පිළිගන්නවා ධයනට ැරුත් එක හොඳයි කියලා පිගන්නවා අන ගත වෙනවාගේ නර්ථතය පෙනු ලතිබෙන්නේ බෙන්ඳ මෙහෙව අපාතින් සිදුවෙන්න්න වූ අනාගත විපාකයක් සකස් කර දෙන්නට මෙලෝ වසයෙන් ගත් කල ප්‍රවෘ්ති විපාක පරලෝවස්යෙන් ගත් කල ප්‍රතිසදවිපාක හබන්ට අපතුර එකතු කරගන්නා වූ දෙයක් තමයි මේ අභිසංකරණය කියලා කියන්නේ. ග අිසංකරණ කියන පදේ වරහන් තුළම පෙන්නන්නේ අනාගත පල උපදින හේතු. අනාගත පල උපදින හේතු මොනවාද. නුසේ අතින් දුවවෙන්නේ තාගතයන් වහන්සේ පැදිලි කරන්නේ සසර ගමන සහ දුක් සැපගෙනත් දෙෙන හේතු මේ බාහිර යෝවල්දරවල් ආධීකාරණ නෙවෙයි අධ්‍යාත්මක වශයෙන් කල කෙනෙකුට සිතමුල් කොටගෙන බලපෑම් ඇත්තුවෙන ආකාරය. අන්න අපි සිංහලෙන් කතා කරන පස් පෞද්දාක සක්ෂවල් කරන්න ගියොත් එ සිතේක්්‍රැස්සෙන අභි සංකාරයට කියන අපපු්‍ය අභි සංකාර. අතහර දමා පුදගල එක් වසයෙන් යහපත් ක්‍රියාකාරකමකරග සමාජ සුපසාධනයට අදාළ තමාගේ පටන් බිරිඳගේ පටන් දරුවන්ගේ පටම් ශාසනය ආදී කොට ඇති යම් කට යුතු කරන්න ගියොත් ඒ ද පුද්ගල එෙක් වසයෙන් එයින් ලබන තෘපතිය තුළ අනාගත විපාකයක් සඳහායතුර වෙන ඒතුයතුර වෙන අපිකට පුුණ්්‍යාභි සංකාරණයක්ත්තම් පින් සිද්ධ වෙනවාගේනවා. පව් සිද්ධ වෙනවා පින් සිද්ධ වෙනවා. ගම්බද නැත්තන්ම් සමාජ විවාහාරයේ මේ දෙක පංග තිංහලෙන් පාච්ච කරන හැ එකක් සිද්ධ වෙනක් සාමාන්‍ය සමාජ සිදුවන්නේනෑ සමහරවිට වර්තමානයේ හද කලාව නෙක්ති සිදුවට පුළුවනි බුදුධහමතරුන් නොගෙන න්නව අනාන්නනාන්තරය නමුත් අතිතෙන්හන්න පුළුවනි බුදුන්හන්ස පහලුවෙන්ට පිහිටියාව අතකරමතාන යෝගී කියනය ටිලක්ෂය කතු සතති දැකෙන මාර්ග පර ලබන්න නෙවයි ඉර්දි ප්‍රාතිහරය ලබාහිටියේ ඔවුන් බාහිටිය මේ සංසුන් ස්භහයට කියනවා ලෞකික දාන කියලා මේක දෙපැත් තත්වයනවා. අරූපාචර කියලා මෙන්න මේ දෙක ආන ජාබි සංකාර කියලා කියරු. එතකොට මේවයින් මොනවාද ලැබෙන්නේ අනක තේරුම් ගන සත්වයෙක් මිනිසත් බවය උපතලබා මේ සංකාර තුනම රැස් කරන්නේ නෑ දෙකක් රැස් කරන්න පුළුවනි ඒ දෙක යට වුණනත් තුන් වන එකට අහුවෙඩ පදුවලි අහු මක්සිද වෙන්නේ. එතකොට අුණ්‍යයාබි සංකාරයේ අනාගතය අරනාගත පල උපදින කියලි පෙන්නන්නේ මර පතු සෝකකා අඇස බෙදෝ පරම් මරනා දුදග තිං ුත් පද්ජති කයිවිිනි සිදදුන මරණෙන් පසු මිනිස්කම අහිමි වී භූත පේත යක්ක්ෂ කියල කතා කරන ර්ත අසුර කියලකතා කරන්න උත්පත්තිය තමයි මේ අභි සංකාරය විපාකයේ. පුුණ්‍යාවිි සංකාරයේ ජීතතාසානයට ගත්වත් එෙම ුණ්්‍යාාවවි සංකාරයෙන් පරලොයාම සෝක අඇස බෙදෝ පරම් මරණ මනුස්ස සෝභගගං මනුස්ස දෝභග්ගං දීව සහභවින්. සෞභාග්‍ය සපන්න මිනිසෙක්ෙන්ට ඉඩකට තිෙනවා මධ්‍යම පිණසහ මධ්‍යපුුණ්‍යාබි සංකාරයට අඩුකරුණ්‍ය යාබි සංකාරයට දුර්භාග්‍ය සපන්න මිනිසෙක්කට උත්පත්තිය හිවේෙනවා ඉහළ පුර්‍ය යාබි සංකාරයට දෙව අන් අතර උත්පත්තිය හිවෙනවා. අන අනාගතඵලය ඒකයි අිසන්කර රැස්කිරීමේ නාගත පලේ මරඩින් එහා පැත්තට දුගතිගාමවීම සුගතිගාමවීම. මෙ මේක මනිසුන් අතරින් සිද්ධ වෙනවා අප නාි සංකාරයපු න්‍යාි සංකාරයයි. එතකොට මේ දෙක වඩා එහාගේ වනන්තර ගත වනාය මේදක අතහැරලා ගමින් ඉවත්තලා ගිහින් චිත්තා අභ්‍යන්තර යොමු කළා රූපේට සද්දයට සිතයොමු නොවී සිත සංසුන් කරන්න ප්‍රාගතයන් වහන්සේ වදාල පරි විදසන් වැඩීමකින් නොවේ බලින් යම් යම් දේවල් උදව් කරගන සිතර දෙයක් අරගෙන නම් වනනාන්තර ගත වෙලා මලක්ද දෙ සවත් වා හර ගන්නතුව නිල්ලි ඩියක්ක තරක්කාලා කයද්දුරල කරගෙන අ තවනවා කියන්නේන ට තවනෝ කෙලෙස් තවනෝ. එම වදවේදනාාවවෙදල උපදවාගත්තව සසුන් බවකින් මේ කෙලෙස් භාව යට වෙලා යනෝ. එතකොට ඒවා නැතිවෙන වනේ යට වෙලා යනවා ඉන්නනැතුව මේ යට වෙලා යන්න එකට කියනවා ධ්‍යාන උපදිනයි කියලා ලෞගික දයාන. ඔවන්ට පරොෝ යන්න සිද්ධ වෙන්න ්‍යානී. ට මෙන්න මේ බුදුන් වහන්ස පැල්ලි කර වදාාරනවා මෙලවූපන් සත්වයෝ බුදුහම වැ ගැරුජක්තේරුන් ො ත්තො ජීවිතවසානයට අපපුුණ්‍ය ආභි සංකාරයෙන් පුුණ්්‍ය ආභි සංකාරයෙන් ආනිජාවි සංකාරයෙන් පරලොව යනවා ඒ සබ්බ සංකාර සමතයනෙවෙයි සබ් සංකාර රැස්රී සංකාර රැස්ක්‍රීීමේ විපාකේතමයි තතාගතයන් වහන්ස පැනල තිබෙන්නේ. එටකොට මම දක් ඉන්නේ සසරක් තියෙනවා අනෙවෙයි අනුගමනය කරන ප්‍රතිබදාව තුළ සසරක් හදාගෙන යනවා පව් එකතු කරගත්තොත් අදාළ තැනට යන්ද වෙන. ගින් මිනිස්සුන්ටර වගේ මේ කා කොටා ගන්න එක තවයි ති ත් දුරලයා රිඩෝල ගන්නේ ල වැඩිහිටය නැත්තම් ලවත් සතා දුරෝලයාාව කනයක නේ සත්ලෝකතින් මෙහෙදී බලතෙක් බාට පත්වෙලා දුරලයින් පෙළන්ඩගුත් ඒතම යරහම් වෙන තැන ට මේ පාර සුදුසු නැති බව රගන්න අමලතත්රත් ේරුම් න්නවා ගුරුත් තේරු ගන්න පජ පක්ෂයක්ත් ේරුම් ගන්නවා නෞදත් ගැරට පේර නැත්නම් ට පස සමාජට උපස් දෙනවා නම් පුුණ්‍යාාවි සංකාරය වැස් කරන්න. පුුණ්‍යාාවි සංකහරෙන් මිනිසුන් නතරහ දෙවියන්න අතරටයන්න පුළන් අපාගතවන්න නැතු. උපකල්පනය කරන ඔවුන් මෙහම මනිසුන් වසන නිපදි අනාගත බදුන් වහන්සේ හම්බුන කාලයෙද සංකහරෙන් ෝදේ එදාට ඉගෙන ගන්න පුලුවන් අද බෑ කියලා. මෙසව හතක්ටක් තිස්සේ බෞද්ධ සමාජය හුරුුණ වූ මේ මට කියන්න තියන්නේ වනරක පුරුද්දක් කියලා වැරදි පුරුද්ධ මේකයි. එතකොට වර්මානයේ කලාතරකින් කෙනෙක්ඉඩ පුළුවන් හම ැත්නං අර මේ දෙකට මේ හාග අය තමයි සරයටට දුක් දීලා ලෞකි දයා අනුපදවාගෙන බඹලෝගී. මේ කොහැගියත් තථාගතයන් වහන්සේ ගැනීම තියෙනවා ආගන්තතාරෝපු නක් බව. ආ පහු පුනර්භවයකට එන්න වෙනවා. අපාගත සත්්‍යය ඒක් ගෙවලා මිනිසුන් අතට හෝ හීන ප්‍රතිසන්දකට එන්න පුළුවන්. මිනිසුන් මේගු මිනිසුන් අතරමමුක ඉන්න පුලුවන් දෙවියන්මිය ගොස් මිනිසුන් අතරට එන්න පුළුවන්. බමලෝගී අයත් ඒ විපාගවෙරලා හීන ප්‍රතිසන්දයකට එන්න පුළුවන් ආපසු පුනර්භවයකට එනවා හේතුව පුනර්භවය සඳහා තිබෙන්ව අභිසංකාර නිරෝධය ඔවුට ලැබුණන් ඇවවි අභිසංකාර රැස් කරලාග. එකට සංසාරය කියන්නේ අභි සංකාර රැස්කරීමේ අනාගත ප්‍රතිඵලයක් එක තමයි බුදුවරෙක් පහළනු සමාජයේ එකට ඩයිකක් හොඳයි කියලා තෝරගෙන යන්න පුලුවන් දුර පවට වඩා පිට හොඳයි කියලා පිනටුරාධ්‍යනය හොඳයි කළ අන්න පුලුවන් දැම යන්නේ ඇයි සංකාර සමත් සංසින්දවල නිසාද සංකාර් රැස් කරලා නිසා සංකාර රැස් කරලා නිර්වාණය සඳහාහත තාගතයන් වහන්තේ පැදිිකරදානය සබබ සංකාර සමතු සෙලු සංකකාරයන් ඔය බහලතින සමත මණ්ඩලය කියන වචනය සංසිඳීමට පත්වෙන්ට වෙනවා. සංකාරයන් සංසිඳීමේ මාවතක් බුදු සමය තුළ පවතිනවා නමුත් තෙරුම්ගත්තේ නැත්නම් අරවත පිටිවෝලට සංස්කාර කියනයට ඉඩි කඩගොට සංස්කාරගේ නට නැත්නම් ගෙදර ගේකට සංකහර කියනයිට ඒ පාර බ දකින්න හමු වෙන්නේ. මනිසාස්සුලින් සිදුවවෙන්නවු මෙන්න මේ කාරණාටික ඔහු අතින් සිදුවෙන විකෘතියම කකද්ද කියලා හොයා ගන්න වෙනවා. මේ විකෘතිය කියන වචන අරන්තියන්න විපල්ලාස කියන එකෙන් විපල්ලාස තියනෙත් අංගතනකා චත්තුව කරනි පාතීමයි විපල්ලාස සූත්‍රය කියෙකේ තේරම විකෘතිය කියනෙක්. අන්න මේ බුදුවරු ප්‍රකෘතිය දැනගත් අට මනිසාට උපතින් වසර කීප එකට පස්සෙේ මේ විකෘතියට ව නහු වෙන පාලීන්තියන්න මෙහෙමයි අනිච්චේ නිච්ච සංිනෝ දුක්කේච සුක සංජිනෝ අනත්තා අත්තාති අ සුබ සුභ සංජිනෝ අනිත්‍ය දුඛ අනාත්ම අ සුභ දේවල් නිත්‍ය සුකාත්ම සුභ වසෙන් අරගන ඒසම් චිත්ත වික්ෂවි සං්ජිනෝ ජිත වික්ෂසිත්ත කරගන මිච්චාදිිට්ටි කතා සත්තා සත්ව මිත්‍ය දුෂ්ටි කත වෙලා ගච්චාන්ති සංසසාරෝ ජාති මරණ ගාමින සත්තාා ගච්චන්ති සංසාරුවෝ ජාති මරණ ගාමින. උපදෙමින් මැරමින් සත්්‍යයාව සසර ඇති. එදකොට මේ පවෙන් අපාය ගියත් පිනෙන් කාමසගතියට ගියත් ්‍යානයෙන් බමලෝ ගියත් අනිත්‍ය දුකා නාත්ම දේවල් නිත්‍යසු කාත්මකොට ගත්තාව විකෘතිය තුළ තමයි මේක සිද්ධ වෙන්නේ. එක මිත්‍ය අදුෂ්ියයක් ඒ මිත්‍ය දුෂ්ටියය කියල කියන්නේ පවිමිපා ශ්වාස නොකරන නේ මිත්‍යයා දුෂ්ටියයනව ආරි සත්ත්‍ය හමුවේදීත් වැරදි දැකීමක් කියනෙක්. අන්න මෙහෙම බුදුවරු නැතිකාලයක මේ තුනෙන් එකකටඒ එකතු වෙලා සත්වයාට ජාති මරණ ගාමිනු යන්න පුළුවන්. එහෙම යන කාලෙකදී යදාච සම්බුද්ධෝ ලෝකස්මින්ු උපත්්ජන්ති බබං කරා. බුදුවරු ලෝකෙ පල වෙලා මේඳ දුරකරණ ආලෝකයේ දේශනා කරනු. තෙහිීමං දම්මන් සුත්තාන අන්නේ දේශනා කරමේ ද දහ ධර්මය අහලා, සචිත්තම් පච්ච ලදතේ ඔවන් නො නැස ලබා ගන්නෝ අන්න මෙ නුවෙන තමයි ුදුරය පහල වෙලා එලිකලේ මේ සතර ඇවිදින ගන වෙනුවට සංකාරයන්ගේ නිත්සකාත්ම විකෘතිය වෙනුවට ඇත්ත බල නැහැටි ගන්නන්. මොකද දේශනා කළේ දේශනා කරක තිබෙනවා අයියට පස්සේ තේමන්දම්න් දේ තින මේ ධර්මය දේශනා කරනවා දුක් උපසා ගමිනන් දුක මිදීම සඳ. කරන්න ඕන ඩ පෙන්ෙනවා අනිච්චං අනිච්චතෝ දක්කු. දුක්කමත් දක්කෝ දුක්කතෝ අනත්තාන අනත්තාති අුං අසුභ තද්දසුන්. සම්මාධිට්චි සමාදාන සබ දුක්කාව පච්ජකු. අනිදුක්ඛ අනාත්ම වසය බැලීම සම්මාධිට්්‍යයක් එයින් සබ දුක් සිල්දුක් ඉක්මවායන්න පුළුවන්. දැන් ප්‍රකෘතිය විකෘතියේ බලන්න නිත්‍යසුකාත්මකට ගැනීම විකෘතියයි අනිදදුක්කා අනාත්මය පකෘතියයි ම කාලෙදල කවදාවත් කාගේ හර හවොත් මේක නිත්‍යයි මේක සුකයි මේ කාත්මයි කියළ කවුරුත් අරන කොම ද අපි කල පගන්න හෙනම් අන එතන තමා ඉළඟ ගැටලුව දැන් මේ අනිදුකාාත්න දෙික්‍ෂුකාලාත්ම මොන අට සම්බන්දධව තියනෙ කෙළබලට සබ්බ සංකාර සියලු සබ්බේ සංකාර අනිච්චාති යදා පඥඥාය පස්සති දැබ දැන් සම්බේ සංකාරා යන්නේ බාහිරවස්තුූලද මනිසෙක් සින් එකෙක්‍රස් කන්න පව්වලට අප්‍ය යාබි සංකාර පින්වොට ්‍රමත් ප්‍යයාබිර ්‍යානටමක් ආනි්‍යා නිසාන්. සංකාර රැස්වවෙන්නේ අනිත්‍ය නිසානෙවෙේ නිත්‍ය නිසා. ඉතින් අප ගෙදරගින් කල්පනක ලබල මේකක්වත් නිත්‍ය ක කිය ගැලු මේ නිත්‍යය මේකුක යාත්මයි ගත්තද කියලා. නෑ වචනයෙන් කියන්නේ නැහැ. නමුත් මේවා උපදින්නකොට පවට ඇලෙන් වවානම්. ම් ්‍යනට ඇලෙන්නවා නම් පවට නම් විසිෙන් ගැටිනවානම් ගඩඕන. අවේ ඒ මොහතර උපන් හැඟීමට ඇලීම ගැටීම කියන කාරණාවවිදි ඇල ලා ගැටීම මුලාව කියන දෙයක් කොතෙන්ට එකතු වෙනෝ.ඒ ඇලීමට ලෝභ කියනවා මුලාට මොහ කියේනෝ ගැටීමට දෝස කියනවා මුලාවට මෝහො කියීනෝ ඒ උපදින්නේ හැඟීම ලෝබ මෝහෝහොදේ ොහෝසයෙන් ගත්දහම අන්න එකට තමයි මමත්වෙන් ගැනීම කියලා කියන්නේ. ඒකට තමයි නිත්සුකාත් මසින් ගැනීම කියලා කියන්න. අයි වචනින් කියනවා අනෙමේ එහෙම මේ ස්වභාවෙන්ම මිනිසාට මේ බුදුවරු හෙළි කලා වූ සත්‍ය තත්ත්වයට එන්න පෙර මේ වරදට අහුවෙනෝ. අනතුරු ඔහුගේ දර්ශනය බවට පත්න්නේ බුදුර හෙළි කලා වූ සංස්කාරයන්ගේ අනිත්සුකානත්මය නොවයි සංස්කාරයන්ගේ නිසුකාත්මය රක්ච දගලෙක් තුර තුරු පරයකට හිතෙන දේවල් කිය න ගොහ කිය කියන්නේ නෑ. නමුත් අභි සංකාර වෙන්නේ මම මගේ මගේ ආත්මකට ගත්ත. එම නැත්නම් අනාගත විපාකයක් දෙන්න හේතු ඉතුර වෙන්නේ මම මගේ මගේ ආත්මකට ඒෙවත් නිස්සකට ආත්මකොට ගත්තු. ඒක තමයි විකෘතිය. සංස්කාර නිත්සුකාත්මකට ඉන් අරං ඉන්න බව අපි දන්නේ නෑ. දදුරන්ගේ බාහනතුර මේ කරුණ පැදිලි කරගන්නතුරු අපි අතින් සිදම වරද දන්නේ නැහැ. එනිසාට ප්‍රථජ්ඥන භාව තුළ පුලන්කමත්තිවෙෙන්නේ පවින් සසරයාන්ට එක හොඳ නැත්නම් තෝරගෙන පිණින් සසරයාන්ට ඒ එක හොඳ නැත්තන් ්‍යානය සරයන්ට සසර හදන්ඩ ඇරුම සමතය අපට නෑ සංසිදීම නෑ. අන්න යදිදං සබ්බ සංකාර සමතෝ. කියපු සියල සංකාර ඔක්කම ඕන නෑ තමන්ට තියෙනෙ මොට අප අනනි්‍යාවි සංකාර සංසිද වන ගලන්න දන්න අපි එකක් නැති නිසා අපි මේ ලෝක ජීවත්තමට එකතුක කරේ අපපුුණ්‍ය අභි සංකාරය පුුණන අි සංකාරයයි. ඒක සංසිදුවන්නේ කොහොමද මේක වැඩන්නේ කොහොමද සංසිදුවන්නේ කොහොමද මෙන්න මේ දෙක ඊට පස්සේ තතාගතයන් වහසූත්‍රර දෙ සන අදහස් ගනක පෙන්න්න නෝ. මේ වැඩන පැත්තට පෙන්ව අනුසෝත ගාමී පටිපදාව කියලා යන පැත්තට යන යන පැත්තට යන එක තමයි සදහම් ටහෙන් නැතක්ල් ඕන කෙනෙක් කරන්න. පවතුලත් එහෙමයි පෙනනතුලත් එහෙමයි මක තබාගන්න පංච ීලේ තු ට සීේ තු දසීලේතු උප සන් පදශීලිය තු හිටියත් තේරු ගත්ත නැත්නම අනුසෝත ගාමී පටිපදවිතමයි යන්නේ. අර කරන වැඩවලට විපාක වෙනම තියනවා. පාක කර්මට විපාක වන්න තිෙන පුුණ් කර්මයට පාක සැප පැත්ව වන තිෙනවා. නමුත් අර පාපකර්මයත් කික දුක ුණ්‍ය කර්මය අව කික සැප ලෝකෝත්තය නවයි. මෙන මේ විදිහට බව ගාමී වඩ පුළුවන් වෙනවා. මනිසුන්ගේ සොයා ගැනීමම් මත අපයට දිවලෝකට මිනිසුන් අතර බ්‍රහමලෝකට යන්ද බවගමී ප්‍රතිපදාව තථගතයන් වහන්සේගේ ගැනීමම් තුළ පවතින වාසා අතාගතෝ බව නිරෝධය දම්මංදේශේති බව නිරෝධය පිණස ධර්ම දේශනා කරනයකි අන්න නිරෝධය පිණස දේශකර ධර්මය තරු ගත්ත්තමයි කෙකුට නිරෝධය බලන්ද පුළුවන් වෙන්නේ. දැන් මේ සාමාන්‍ය ජීවිතය නිරෝධයනෙමේ සංක්‍රැස් කිරීම මේක වෙන්නේ ඉටවස්ස මේ ජීවිතයත් පුරා බලන්න බැහැ ජීවිතයයක් වසෙන් අපටක්ති වනට ජීවිතය ජීවත් කරන්නේ අවරු සිය එක වවර නොවයි පැවි තරක්වට ොල්ලෝස හැමිලා යන්න ත්පර ාගෙන් භාගෙට භාගයක් විතරන ටික් කියනකට බාග ළඟ බාග ටික් එතන ඉරය තත්රටු ඉන්න. අන්න වගේ අපි මේ ජීවත්වෙන්නේ වර්තමාන මොහොතේය ඒ මොතේ සිදුවන දේතේරු ගන්ද වෙන තත්පරේ මයි පැවිසි අතර පුා ක්‍රාත්මකවෙන්නේ හිතා තත්පරයක් හුරගන්න පුලුවන්ම් පැවිසි අතරම තෙරුම්ගන්න පුලුවන්. ඒක මේ ොත තමයි ජීවත් දවි ක්‍රාත්මක වෙන්නේ ොත තරුම් ගන්න පුළුවන් ගතවන පත් තේරුම්ගත් හැ සහ පැත් තෙරු ගත හැකික්. මේ මොහොත කොහොම බදු දහම උගන්නන්නේ. අන්න එතන තමයි මේ වරද සිදුුවන හැටිහනිවරදි කිරීම දෙකම තෙරුම් ගණ්ඩ අවශ්‍ය තැන. මොත දුදන්හන්ේ පැලිරදාාරන්නේ ඕනෑම කෙකුට පොදු පරිදි. ස්ත්‍රයට පුරුසියාට ගියාට පැවිද්ධාට කියලා බේදයක් නැතුව. බලන්න මම කියීනදේ හරිද කියලා. අවදව තැන් පටන් ඉින්දට යනතුර ඕනෑම කෙනෙක් පත්න්නේ රියව් හතරයි. සිටගන ඉන්නවා වාඩි වෙලා ඉන්නවා ඇවිදිනවා දිගාවෙලා ඉන්නවා. හීන පේන ඉින්ද ඇරුුණහම නිකන් දිගාවෙලා ඉන්න එක සතරයි රියව්. මොකක්ද කරන්නේ. සබංගෝ භික්වේ දේ සිස්සාවාම. බට සියල්ල දශනා කරන්න එන කරන සියල්ල පෙන්න්න න. ඇසත් රූපයත් කනත් සබ්දත් නාසයත් ගන්ධයක් දිවත් රසත් අයත් පහතත් හිතත් අරුණ දොරවල් හයට අරමුණු ගන්නේ එක. හයම ගන්න නෑ එකයි ගන්නේ අන්නේ එකත් එක් කලා එකතු එන තමාර වර්තමාන මහොතයේ තත්පරය උදත්පර කටුවුත් යන් තැනක තියෙනවාගේ අපි ඉන්න එතන එකප ඇසතු න්න න න කනතු න්න නත් ේ තු ඉන්නවනෙ දිව තුල ඉන්නවා නැත් නෝ දවාාරය තුළ ඉවා කල්පනා කරර. ඒක කොහොමද බුදුන් වහන්සේ විග්‍රහ කරන්නේ. අන්න එතන තමයි මේ අනාගත පලවපත හේතු රැස් කරන්ඩ තියන වත එතන තමයි අනාගත පලපතින් හේතු ඉසරු නොර අවසන් කරන්න තියන මවත තියන්නේ. රැස් කරන මවත ඉගෙන ගණඩවරුනෑ ඕනෑ කෙනෙකුට ඉවේ සිද්ධුව නවසංක්‍රියව. කරන මාවත බදුන් වහන්සේප දෙෙන් තේරුම් අරන් අනුගම නිපතිපදාවට එන තුරු කරන්න බෑ එ අනුසෝත ගාමී වෙන්න ඕන කෙනෙකුට පුලුවන් නමුත් පටිසෝත ගාමී වඩ මේ වැරැද්ද මේ විකෘතිය ප්‍රකෘති බවට පත් කරගන්න න ඒකම පෙන්ව නැර අරි පල්ලාස කියයන්න විකෘතිය නමුත් බුදුන්ගෙන් බනාහලා ප්‍රකෘතිය පත්තිනවා කියලා පිනල තිබන්න මටනං හරි සුන්දරයි මේෝ මේ ්‍රිපිටකය තුළ පවතින මේ කාරණ තේරෙනකොටක ගැමරු නෑ සරලයි නත් එතෙන්ට එන්න හරි අමාරෝයි. සාමාන්‍යෙන් අපි කේමක සාමාන්‍ය පෙලා උසත් පෙරහල් ලේනවා කියලා එද එතකට ලේසි නමුත් හතරෙ පහේ පන්ති කෙනෙකොට කිවත්තේම ඕකලියන්ද කියල අමාරුයි කියනවාන. එවල්ල අවුදු දහයක් එකොළ හක් දිසේ ක්‍රමයෙන් ආපුහමණ ලේසි වෙන්නේ ඒගේ මේ ධර්මස්ණයෙන් ක්‍රමික ප්‍රතිපදාවක් තුළ කෙනෙක් අවෝධය බාගන්නට ඕන එකට වසරගන්න සේගාක් කියයන්න නෑ ක්වෙන්න පුලුවන් දෙකක් වෙන්න පුළුවන් අවුරද්දක් වෙන්න පුළුවනි ඕන එකින් සවන්දෙන ඕනං. එනිසා අපි ඉන්න තැන දලා බුදුන් වහන්සේ වදාල තැනට එන් දවන ැන් ඔබ මේ කිය පවාආකාරක සංකාර කිලන් හිතනි වතු පිටි න ඒ එක වැරදින. ඉඩ පස සංකාරතයන මිනිස්සුන්ගේ සිතේ ඒ පව පින්දියානෝලට නමක් ඒක නිත්‍යා නිත්‍යය අපි දන්න නෑනේ නිත්‍යා නිත්‍යය දන්න ඇතිය වුණනාට නිත්‍යකොට ගැනීම කරනවා. නිත්‍යකොට ගන්නවනම් සංසිදවන්ට බෑ සබබ සංකාර සමතෝ බෑ. යදිදං යම්මාකාරයෙන් මේ සංසිදුවන්නේොහොද සංසිදුවන්නේ කොහද රැස් කරන්නේ කොහොමද. අන්න එතන අපේ සිත තුළ තේරුම් ගන්නවන අපි අවසන් නොකරන්නේ කොහොම දවසන් කරන්නේෙ හොද කියලා සිතට එන දෙයක් අවසන් කරනවාද ඉස්සර හට තියෙනවාද. ස්වභායෙන්ම පෙන්න්න නෝසිතය ස්භාවිත තාාගතයන් වහන්සේ ස්ත්‍රිපරස හි පැති බේදෙන්තොව හටගත්ත ගමන් මියන්න ඕන. ලස්සට තියෙන අංගත්‍රණිකා එකක නිපාති නාහං භික්කවේ අ්ඥං ඒක දම්මම් පිසමනු පස්සාමී යන් ඒවන් ලහු පරිවත්තගදේනම් චිත්තං මනනි මම මගේ බුද්වැසින් වත් දකින්න සිත තරම් වේගෙන් ඉපදිී නැසෙන දෙයක්. එම් සිත මෞකු සේදල මැර කල්ම තියෙනව අනවෙේ ඇසේ උපදිනවා නැසෙනවා අනේ උපදිනවා නැසන නාසේ උපදිනවා නැසෙෙනවා දිවේ පදිනවා නැසනවා. සිට ඇවිදිනවා. ඇහැෙන් කනට කන නාසේ නාසේ දියට දිවෙන් කායියට ඇවිදින ගමන් කරනද මොකදද බලන්න වෙනවා.ඇවිදින ගමන් කරනදේ ඇයට රූපයක් විදිිනෝ. කනට සබ්දයක් විදිිනෝ. නාසයට ගන්ධයක් විදිිනවා දීවට රසයක් විදිිනවා. කායට පහසක් විදිිනවා. සිතට ලෝබ දේශම කල්පනාවක් විදි නෝ. විදිනවා කියන්නෙක ේතේරුම සැපහ දුක් ෝපෙක්වසෙන් විදිිනවා. වේදනා සිංහල රිදිනවුනට පාලියෙන් වේදනනා තුං ආකාරයෙන් විඳීම. මොනවාද විඳින් නෙමේම ොතට ගීතයක් අසනවිට ඔබ විඳින්නේ සරීරද ගීත සද්දේද. සුන්දර රූපයක් නර්මණයට ඔබ විඳින්නේ ශරීරේද එ රූපය හැඩරුවද. ගන්ධයක් විදිෙනකට ොවිඳන්නේ සරීරේ ද ගන්දේද. රසයක් විදිෙනකට ොවිඳින්නේ රසේදද. විඳීමට පාත්‍ර වෙන්නේ දොරවල් හයි අරමුණු කෙනෙ ඔබතුලින් තේරු ගන්න පුළුව. ක විඳීමට අදාල පාත්‍ර වෙනේ රූප 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 සබ්දරූප, ගන්ද රූප, රසරූප පොට්ට අපබ රූප දම්ම රූප. විඳීම වේදනා. රූප රූපයක්ක සබ්දරූපයක් කොසයෙන් හැඳනීම රූප සංඥා. ඒකට තියෙන කැමැත් එක තුවීම රූපියයට කැමති නං ඇලිනවා අකමැති නම් ගැටිනෝ. ස්‍රබ්දට කැමතිනම් ඇලිනවා අකමැති නම් ගැටිනෝ මට පේන කොටත් නායට අඳුකල වගේ කියකිනව සමහරයි අමත්තට. නි කලු ස්ත්‍රත් කලුයි කියල මේ ඔක්කම සංකාර දෙ පැත්තට මෙන්න මේම මේ ඇස තුළ හම්ුවෙන අරමුණ තුළ රූපය වේදනාවෙන් නිද සං්ඥාවෙන් හඳනා සංකාරයෙන් බැඳී කරන වැඩටික සිදුවෙන ආකාරයෙන්ම වාර්තා කරන්නට විසේෙන් දැන ගැනිහත්ව ්‍යානය කියනවා දැන් මේ අභිසංකාරය සබ සංකාරය සිදුවෙන්න්න වෙන්න මේ රූපේදනා සං්ඥා සංකාරකෙන ස්කන්ධ පහ තුළ ස්කන්ද පහනැම ඒකේ තුළ ස්කන්ද පහට දී ලතින උරුමේ තමයි හට ගන්න වැඩේ කරන්න යන්න. ඉස්කන්ද පහය ඉපදිීම මැරීම කියෙක මිනිසාර්් ලබාදීලගෙන භාග්‍ය. අපි කරන විකෘතිය තමයි යඩ දෙන්න නැතික. අන්නේ යන්න දෙන්නතු විකෘතිය කරගත් හමකද වේ ඊට්‍ර අදාල සසරක් හැදන්නේ හෙමයි. ස්කන්ද පහිපදී මිය ගයා නන් එතනින් එහා පැත්තර සසරක් නෑ ය නමුත් ස්කන්ද පහිපදී මැරෙන්ඩු විස්සරලගක කරන්නේ අන්න ඒකට එන දේ කෙරෙහි ඇලෙනවා ගැටෙනවා මුලාවෙනවා නැත්නම් ඒතන් මම එතුොහං අස්මිින්ඒසොමේ අත්තා ය මගේ ඒ මම මගේ ඒ මගේ ආත්ම කියලා ගන්නෝ තැ මගේ ආත්මිකැන ජීවිතයට නෙවී යතන ඒ කියන්නේශරීරයට නෙවෙයි ඒ කියන්නේ රූපයටට සබ්දේට ගම්දට රසට ඒක කියන්නේ තරහට වෛරයටට ක්‍රෝදයටට ඒක කියන්නේ පවට පිනට ්‍යානයටට ඕනෑ දෙයක් හිතට එන දේයට හටක ැලයන්ඩ වරම් ලබාගෙන තියෙන්නේ ඒ අල්ලගන්නන්නේකාපිසින් කරන වැරද්දක් එතකොට ඒතං මම වෙනවා. ඒතන් මමවීම තමා බුදුන් වහන්සේ අනිත්‍යදේ නිත්‍යකොට ගන්නවා කියලා පෙන්නන්නේ. එන්න එහිමයි මෙතන මිනිසුන්ට වරදින්නේ ඒකයි මම කියන්නේ මේ මිනිසුන්දුකට පත් දෙන්නේ වරදදක් වරදක් කරගන උපතින්ම අනිද්දුක්කානාත්වසෙන් බලන්ඩ ගරුම කරං ආභුවයක අනිද්දුක්කාා නාත්මයත හැල නිත්සුකාත්ම වචනෙන් කීව නැතිවුණට මේක කරනවා. බැන් මේකට කියනවා ඒකට එන මොහොතේ එනදේ මත්වෙන් ගත්තොත් මං්‍යමානෝකෝ බික්ක වූ බද්ධෝ මාරස්ස. මමත්වෙන් ගත්තොත් මාරයට බැඳ නොහෙවත් අනාගත පලවපපු තිින්ට හේතු ඉතුර කරනවා. අන අනාගත පලවපපු තිින්න්ට හේතු ඉතුර කිරීමට තමයි අභි සංකාරය කියලා කියන්නේ. අනාග පලොව දට හේතු ඉතුරකිරීමට තමයි. රැස්රීමින් රැස්කරීම ්‍යානක සල් රැස්කරීම කියලා කියන්නේ. අනගත පල උදදිින්ට හෙතු විතුර කරීමට තමයි නිත්‍ය සුකාත්මකට ගැනීම කියලා කියන්න. දැන් මෙන්න නීතිය දන්න පුද්ගලයෙක් නැත්තං වෛද්‍යෝරය බෝරෝගයා කරන වැැද්ද කියලා දෙනවා නත්තත් නීතිය දන්න නීති්ඥා නොහු නීතිව විරෝධී වැඩ කියලා දෙනවා. දැන් එම් තේරුම් ගත්තනං රගයා රෝගීවෙන්ට අදාල වෛද්‍යප්‍රති කාරගන්නට න වරදිකරුවවානම් නිීති ුරෝධී වැඩි නොකරෙන්ට ඕන. අන බුදදුර බාතින් සිදුවන වර්ද කියලාදෙනනවා නැත්තම් මකස්ල් යනමිත්‍රය සත්තුෘරෂය ෝක කියලා දෙෙනවා. දැන්හෙමනම් සසර ඇවිදීම මවගේ පියාගේ වැඩක් නෙවෙයි තම තමන් එකතු කරගන්න නව අභිසංකහරයට අනුව තමයි ගමනයන්ද සිද්ධ වෙන්නේ. මේ රුතක් ජන පුද්ගලයාගේ ජීවිතය ම සමාන කරනවා ඇැම්මිට මේ හබලකුත් නැති ඉංජෙන්කුත් නති රුවලකුත් නැති ඔරුවකට. එක සාගරයට දාන් ඒකට ඕන තැනට යන්න බෑන. දවල්ලට හුන පත්තර යන්න පුුවන් සුළං වලට හුණන පැත්තරරි යන්න පුළුවන් ඕන කොයි පැත්තරද යන්න කියන්න බෑ මොකද පාලොනයක් නෑ. අන්න වගේ මේ ප්‍රතක් ජන පුද්ගලයාගේ ජීවිතය මෙහවම කොයි පැත්තරද කියන්න බෑ ඇල්ලබෙන ඇසුරට අනුව පව මත මෙහෙවන්න පුළුවන්, පින මත මෙහෙවන්න පුළන් ධයාන මතම මෙහෙවන්න පුළුවන්, කොහෙගිය සාගරයනයන් නැව සංසාරය නැමති සාගරයේ. මේ බුදරන්ගේ වැදගත්ම සහ බුදුරහම් බෙන මිනිසාගේ වැදගත් මොන් නොත්තින් දතම අධරණය කරමති. මේ වරද හබාගන්ඩයි බෞද්ධයෝ වෙනවා කියලා කියන්නේ. මේ වරද හදා ග්ඩ කටයුතු කරනවාටයි ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් කපුදවා කියලා කියන්නේ මේ වරද හදා ගණ්ඩ කටයුතු කරනවාටයි ඇත්තටම නම් විදර්ශන වඩ නොනැත්තම් භාවනා කරනවා කියලා කියන්න. නමුත් භාවනා කියන පදේ ලෝක පුරාතියනවා විද්ධ කටයුතුලට ය දන්න පළුවෙනය. එක තේරුම වැඩි දියුණු කරනවා කියන එක. එක ොන හරි වැඩ දියුණුරනම් භාවනාි ජත හස් රග ැලව ත්නම් බලට ගත් ොස් ඇතුලේ වා දන. නිඩිය අපහ ක් තර ඉන්න පුලුවන් ඇ ිටට ුාරක වැඩලා අපි යනෙන ගමන් අීතීතයා කල්පනා කර ගේ න අපි වනත් අරුණවා අතහරලා අඩීතයන තැන සිහී තියෙනවාන ැ රිය් පතනයට වැඩෙනවාසිහය. අපි බුදුගනයක් මෙහහි කරනවා නම් බුදුගන අරහන්නම්මනසේකරහන්නම් මනසේක දැම් බදුගුණේ වැඩනවා අප හිත සිිල සත්යනි දුකෙත්වා කියලාක් මිහිරනම් අපි මෛත්‍රයේ වැඩෙන. ඒ ඔක්කොටම කියන්නේ ආනාපාන සති භාවනා ඉරියවපත භාවනා බුදුගුණ භාවනා මෛත්‍රී භාවනා අ භාවනාක න්නේ වඩන ව කිය නර්ථය ්‍රමාජය දන්නේ ම මොකර ද නිනකට අද්ිකපයනකට භාවනා කියෙලා හිතවා කියකිවා නමුත් බුදුදහම වැරැද්දහ දන්ට තියනකට කියන්නේ විදර්ශනා භාවනා හර එකක්වත් නෙවෙයි මේ අරමුණු විදර්ශනා කරන්න ඕන. අර ඇලිල ගටිලහසර හදන්ඩ පුළුවනි අරමුණු විදර්ශනා කළොත් සංසිද වන්ඩ පුළුවනි නැම හද නැටී සංසිදන නැටි මටක් කියලාලන්න පුළුවනි කෙටිකාලයක් තුළ හැබැයි ගැඹරුවයි එක බලන්ඩ ඕන ලෝකය තුළ නෙවෙයි පොත තුළ නොවෙයි ඔබේ ජීවිතය තුළ නෙවෙයි ඔබේ ඇස තුළ හෝ කන තුළ නැත්න අරමුණ තුළ මෙ තෙක්කල් ගතකරපු ජීවිතය ඔබ ඇසන් කණින් නාසෙන් ජාති ආගම කුලේ තරහ වෛරයාධක අරණයකතුර හිතේති යානති මගේ ව්‍යාරක ස්ථාන සම්බන්ධයෙන් හරි දරුවන් සම්බන්ධ එක කර ගත්ත ම ටික්ත්වයනවා එමනත් නම් හුන සම්බන්ධෙන් හරි හිවල සම්බන්ධය හරි සුනකෑයා සම්බන්ධයෙන් හරි උන්ගේ කෑගහහිම සම්බන්ධයෙන් හරි සදය හනකොටම හිත ඇතුලින් එෙනවා මොකක් හරි තන්දරපත් අදහසා ගැනටිය අ දැක් හමරි කැරපොත්ව දැක්කහම හරි මමයි කියන්නේ ඒ දැක්කහම තම තමන් ලුපතින අදහසක් කෙනවා මේක අදවැඩක්නෙමේ පරණ එක මේ මේක එන්න ඕන දැටක දැකගන්ඩ අදහස එද වෙනවා නවත් අපි මේකට එකතු වෙන එකයි කරන්නේ. මෙන්න මේ සිතට මේ පරණ අදහස එනකට කියන්නේ තින්නම් සංගති පස්සෝ කියලා. ඇහේනම් මේ අදහස උපදිනවා කැමැත්ත කනේ නම් උපදිනවා නාසේ නම් ඕන එකක උපදිනවා දැන් අපි විඳන්න බාහෙට තියනද නෙ තමන් උපන්ර හිේ යන සැපවේදනවාරි දුක්වේදනවාරි රුසිය හාරි පිළිකු හරි කෝද යාහරි පසවච්චාව වේදනා කියන්නේ එකයි. දැ ඒ එකට ආෙත් ඇලිනවා ගැටනෝ. එකටගෙන වේදනා පච්චා තන්හා ඇලුත් ගැනොත් ම කොට ගන්නවා තන්හා පච්චා උපාදාන ඔන්න මම හැෙන හැටි. උපාධානයේදී තමයි ම හැදිින් තකල් මම වෙන්න එක. වේදනා තන්හා උපාධන වනත් රාබි සංකාරයහිවත් චිත්ත අභ්‍යන්තරයට හේතු රැස්සෙනවා උපාධන පච්චා බව ස තුළ කන්න තුළ නාසේ තුළ දිව තුළ කය තුළ සිත තුළ පව තුළ පින තුළ ධානය තුළ පස්සපච්චා වේදනා වේදන පච්චා තන්න තන්නහා පච්ච උපාධනුපාදන වච්චා බව අවිි සංකාර රැස්කිරීමයි. බවපච්ඡා ජාතින ආහිෙනන් ති මේ ජීවිතයේ නැවතනැවත්තපදදින හිට නි දඩ රහ වෛරයකෝදය ජවිතයෙන් එහහා පැත්තරත් නවතුරපදිනවා තියපනිසා. එමනිසා සසරට හේතු තියලා සසර ගමන නිමා කරන්න බෑ. සහරට හේතු තිේලා දුකිින් මි දෙන්න බැහ. පෞතිබොත් පවිින් අපයඇවිදෝන පින් තිබොත් මිනිසුන් අතරට දෙවන්න අට ඩෝන සැපිපාක තියනවාලාවකි ්‍යාන තිබොත් ්‍යානුසුවය තිබෙනවා කල්ප ගණනක් ඇයි ඇවිදිට ඕන. කුමක් නිසාද මේ සංකාර රැස් කරපු නිසාද සංකාර නිරෝධ කරපු නිසාද. සංකාර සමතියට පත් කරපු නිසාද සංකාර රැස් කරපු නිසාද. අන මිනිසාගේ ජීවන ප්‍රතිපදාව සංකාර රැස්කිරීම. යි මකි වෙවිකුෘත්තිය කියලා. දැයි යදිතන් සබබ සංකාර සමතෝ. අන්න මේ මොහොතට එකතු එන පුරුද්ධා පිසංසාරයෙන් පුරෘුතු කරගත්තට ඒකට කේනවා ප්‍රමාදය සිහිය නැතිකම කියලා. මෙන්න මෙතන්ට සිහිය ගෙනත් මේට එකතු නොවැන්නඩ පුළුවන්ම් සමතයට පත් කරන්න පුළුවන්. එක යන්න මේ අදහස හිතට එන වෙලාට අවදියූතැන් පටන් ඉඳ දක්වා ඉරව්වලදී පත්්දරේදී එන විදිහත්ව නටික්තියවා. තවත් සූත්‍රයකින් ගන්න ඕනේක මේ තමන් තවාගත්තා අිමත අදහස් හිතට එනවට කියන්නේ කාම විතර්කය උපදදිනවා ව්‍යාපාද විතර්කය උපදිනවා. විහිංසා විතර්කය උපදිනවා. කාම විතර්කය කියන්නේ ලෝබ අදහස උපදිනවා කියනෙ වසතුන් මැරි මොහරම්කි්‍රීම ත් පැන් පාදී ම්ම වර්ද හැතරීම කාරනාවට උපදතින අදහස. ්‍යපාදු විර්කය කියනෙ තරහහි නවා. එකක බනිින්ඩ පුළුවන් සර්හ රදාන්න පුළුවන් ඇද රතු වෙෙන්ද පුුව හිසාවිර්ක කියන රහවිදිින් අතර වෙන්නේ අ අල්ලබකෙන් දළ ගන්න පුළුවන් මරට හිංසා කරන්න අව්‍යප පාවිච්චි කරන්න පුළුවන් එක ොඩ එකක් ගැමරුවයි මෙනුවේ ත්‍රවිධ විතර්ක තියන්නේ අරාභි සංකාර කියනයවට දැන් නෑ අපිට නමුත්සිල් සමාදගුණ හමත් එන්නේ නෑ නමුත් තම තමාන් කටයුතු කරන ශේස්ත්‍රය තුළදී මේ ගැටීීම නිසා මේ චිත්ත අ්‍යන්ත්‍රතිබන කේන ආහම අපිපුරදදුනේ බැන්නොත් බණින්ද ැහවොත් ගා්ඩ ්‍රරිවට් වන්ඩ පලිවොත් පලිගණ්ඩ එකට එක කරන්ඩමන මේ දෙ පුරුදදුනේ අන්න අපි කර වැරැද් අපි එකට එකතු වෙලා පවත් අන්ඩ පුරදුණා එකතු නොත් මොකද වෙන්නේ අතීතෙන් ආවා වර්තමානය එකතු වනා අනාගතරය හේතුවක් ඉතුරුයේ වසන් වෙන ඒකට කියෙනවා අපි සංකාරය කියලා අතීතෙන් අප එකට එක නොත් වර්තමානයේ විඳනවා ර්මා දොත් පස ගන්ඩ හතු තුර වෙනවා මෙන්න අබි සංකාරය වෙන හැඩි මේක ජීවිතය තුළ බලන්න එපා අරුද්දත් තුළ බලන්න එපා ඇස තුළ කන තුල නාසය තුළ අරමුණත් තුළ බලන්න පුළුවන් තැන දක්වා යගෙන ගන්ෝන මේ වැඩේ නොකර ඉන්න කොහොමද මේ වැඩේ කරණ එකට කෙනව පමාව මේ වැඩේ නොකරණ එකට ෙනවයි දර්ශනාව මෙහන්නේ සංකාර සංසිද වන්නේ කොහොමද කියලන්නේ යදිදාම් සබ්බ සංකාර සමතෝ සියල්ල සංසිදෙන්ට වෙනවා ස්සරහට තිබව සන්ේඳදවාන නැතුපති නවා හොඳයි ඉස්සර රට තිබේ නැත්නම්මකොද වෙන්නේ සිතේ න්‍යයයක්තියනවා හටගත්තකමන් මේ අන්ඩවන හට ගැනීම වෙනයි එකට එකතුවීම වෙනයි උපපන් අං කියන්නේ හට ගන්න හට එකට එකතු වට කියන්නේ අධවාශේ තින අප ජාති වනවන විනෝද ති ියාන්ති කරාත්ති නොවන් ගමේති එකතමයි මනිසුන් කරමින් ඉන්න විකෘතිය බුදුන් වහන්සේ වදාරන්නේ නාදිවාසයේ ති පිළිගන්න පා එක හති බැහරරන්න විනෝදේති වීරයෙන් අතැර දන් උත්ස්සාහ කරන්න ්‍යන්තිකරවති අවසන් කරන්න නිකං අවසන් කරන්නා හට එන්ඩනි අලිද්දට එන්ඩ නොති වසන් කරන්න. ඔබ කෞදහරි පිළිගන්නවද මේ එකතුවීමට තමයි නිත්සකාත්ම කියලා කියන්න එකතු නොවීමටයි අනිත්‍ය කියලා කියන්න කියලා. සංකහරයන්ගේ අනිත්‍ය පොතේ පතේ හරි ලෝකෙහරිනෑ ඔබ උපදින සංකාරයට එකතු නොවීමෙන් ඉතුරු නැතුව මියයාමට සංක අනිත්‍ය ක කියලා කියන. අතීතය ආවා හැබැයි වර්තමානයට එකක න නැත්නන් යා යද ෝන ොක ර චත්ත යාමේ හටගත්තු දෙ ැස වෙනවා. නැමුතුෙන් බලන්ඩ දන අනිචන් අනිත්තක්වෙලා හිට හිතාඉන්න දෝනෑ නෑ අප එකට එකතු නොවෙනවා නම්. එකතු වේ පරණපුරුද්ධට දැන් ඔන්න සතිය ඕන එකතු නොවෙෙන්ඩ. සම්මා සතික වතින් සිය ඕන කරන්න දියුණු කරන්න මේ මෝඩකමට යි එකතු නොවෙන්ට. දැන් අ එකතු වන එක විකෘතියයි එකතු නොවෙන්න එක පකෘත්තියයි. ඔන්න බුදු දහමේ සසරගමන කඩන තැන. අතරගමන හද නොවනොට කරනු තැන. දැන අදී තැන් පටන් ඉදට අනතුර සිවරියාවේ අවස්ථාව ලබන්න පලුවනි කොහේ හිටියක්. ඒක ටස්තිපුසගේ පැවිදිවේදයක් නෑ තම තමන්ට අදාල සේස්තරේ මමනන් කියන්නේ මව්පියන්ට නම් දරහදන්න ගහාම ුරන්ට නම් සිිෂට ගන්න්න ගහම වාමයාට නම් ිරන් සමඟ අරර්ු දෙයක් ඇතිවුහම ස්වාමිවරුන්ට නම් සේෝක හරියට වැඩ කරන්න එඇතු හාම. දරුවන් බලාගන්න වැඩ හිටි වාස කෙනෙකුට නම් පාලිකාවටනම්. අනිත් අයි වැදි කරනකොට හෙදියකට නම් ෆ්රෝගීන් වැදි කරනකොට. ්‍රියදරකට නම් පාරියන්න මගින්සාහ මෝටසයිකල්කරුවන්සා ත්‍රීරෝධ රතුරන් රයේදුරන් ඔහුට වෙට්ට දානකොට මේ ව්‍යාපාද විතර්කය විහිංසා විතර්කය එන්නේ. හොඳයි බලන්ට දැම් මේ වෙලාවට මනස්සවමකොද කරන්න කියලා. අසුරු ගසන සැකින් එකක තුළලා ගහගන්නවා බැනගන්නවා අපාගන්න කොටාගන්නවා බැනගන්න අන්න පමාව භාවනාවක් නෑනේ පමාවනි ඒකට කියන්න එකතු වෙනෝ එන එකට එකතු වෙනවා. එනවා එන්ඩ එපා කියල නෑ බුදුන් වහන්සේ එ එකට එකතු එන්න්ඩ එපා කියලා තියෙන්නේ. අන්න මේ සමතයට පත් කරන්න න්නං එනඒ එකට එකතු නොවීන්ද වෙනෝ බලන්ද අදියව තැන් පටන් නින්දට ය අනතුර අවස්ථාධීන යඇද කියලාපට. ලෝක මනුස්්‍යයෝ තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීම තුලින් අපේ ඇතුළත මතු කරලා පෙන්න්නනවා. අපි මේ බාරගත්තොත් ඒයගොල්ල වගේම අපිත් හාපහු ගනවායික ුදුහම පෙනනලති නොේ දේයට දේශ කරන්න බනින්නට බනිනකොට බැනගන්න බෙදාන කනයයි කිය අ දෙගොලු හවුලි බදාගන්නවාය කියලා බෙදාගන්න නැතුවයින්ටන පෙන්නන්නේ අපි බලන්න වෙනවා එනම් අන්නේ චිත්තා අභ්‍යන්තරයේ තියනෙනවටතමා සබ්බ උපදි සබ්බූ පදි උපදිකයන්න අර්ථයපු වට උපද නිධානා පබවන්ති දුක්කා අපි උපදදි නිදානකොත් ඒක තමා දුක් හටගන්න දැ උපති හැර කරන්න සබ්ූ පති පටිණි සක්්ගෝ අර එනේනකෙන් පිලිනො ගැනීමෙන් සබූපති පටිනි නිසක් ගෝ ඒවගේම එතන ඒ තියෙන රූපයටට තිය තන්හා රූපතන්හාාව සබ්දිිට ින්තනාව සබ්ද තන්හාාව ගන්දිලි ගන්දාවක් ඇලිීම හෝ ගැටීම කෙනෙකේ පෙන් න්නේ මත්තෙන් ගැනීමට තමා තහාලකයන්. එතකට ඒක මත්වෙන් නො ගනවානම් තන්හාාව බැර කරනවා. තන්හක්කයෝ. ාගක කියනවා නොවැල්ල නොට රාග කියයනවා දැ නිරෝධය කිය ල දෙින්ද වෙන. දැ අපිකරපු වැඩේ බලන්න ඇහැතුළ පස්සවේදනා තන්හා උපාදාන බව ඒ සංකාර රැස්කිරීම ඒ එකට කියන්නේ අවසේෂ නිරෝධය පස්සේගන්්ඩ තවලාසන්නුනා හිතටහපුද ඉවර වෙනවා නමුත් හිට උපදද දෙ අත් තියලා තරහවරේ වර හරි කෝද හරි තතිය පහම ේද ට නැවත උපදදි නැති ද ති පහම මහු වැඩක් කරන්න කර පිගන්න හිතු හම දක්මක නවතු පතිනවා. නැවත පදින්න තියපු නිසානේද. නැවත පදින්ට තියෙනවාට කියන්නේ අවසේෂ නිරෝධය. නමුත් මේ නිරෝධෝ නිබ්බා නන්තිකයන්නේ නිරවසේෂ නිරෝධය. අවශේෂ නිරෝධයක කියන්නේ හේතු ඉතුර කටසකිරීම නිරවේෂ නිරෝධය කියන්නේ හේතු ඉතුර නොකොට අවසන් කිරීම. හේතු ඉතුරු කොටවසන් කිරීම පමාවයි. තුර නොට අවසන්කිරීම භාවනාවයි. විදර්ශනාවයි. උන්න ඔබේ ප්‍ර්ට උත්තර තියන්වා කාලානුරපර වි තව්ටික්වෙලාතිනවා. මෙන්න මේක ඉගන ගන්ධඕන. සෑහෙන කාලයක් තමන්ගේ ජීවිතය අනිකුත්යතුකම් ඉටු කරමින් මවගේ පියාගේ දරවාගේ ගුරෝරයාගේ ශිෂ්‍යයාගේ තැපැල්කරවාගේ නැවේ වැඩ කරන්නගේ මේ වැඩ වගකීම් අතහරින ජීවිතයක් වු ගන්න නැහැ. ඒවායේදීමයි. ලෝබ විකත් දේශ විතර්කය මෝහෝවිතර්කය උපදිලා බලවත් වෙලා අපිවදුකට පත් කරන්නේ. මිනිසා වැඩතහනම් කිරීම බුදු සමේ නෑ ඇනත් මිනිසා භාවිතා කරන ලෝබ දේශ මෝහතුන අතහරන්න එකතු නොවීමෙන් අතහරන්න සය කරන්න. අපි කරන්න එකතු වෙනවා එකට කේනවා මම මගේ මගේ ආත්මහිවත් නිතසුකකාත්මකොට ගන්යි කියලා. බුදුරජාණන් වහන්සේ වදාාරනවා කර්මක් සේ සූත්‍රවල ලෝබක්ය දෝසක්කය මොහක්කය නිබ්ානං. ස්‍රයවනව දවසට නවීම හම්බ අර සමතට පත් කරනවා කිය ලි හට ගන්න ඇති දිට ඉවර කරනවට. කොහමද මේක කරන්න. ඒකත් මෙතන තියෙනවා නිරවශේෂ නිරෝධය. දෙෙදා දෙදස් පහ කාලි තුළ මම ය කෙලෙවර සොයාගන්න බැරුව තින පොත් ක්කමගේ වන් තන්නේ බෞද්ධ පොත් පත් සහ චිතකගේ පොත්පත් මුලින් ආවට අගට යනකට මේ භාවනාව කෙලෙස් නැසෙන්නේ කොහොමද සසර ගමන කඩෙන්නේෙ කොද නැත්තමේ යදදන් සබ් සංකාර සමතෝක බුද්ධ වචනය ක්‍රාත්මකන්නෙ හොද කියලා අපි කලක්තිස්ස හොවෙලා තියෙනවා. ඔොයගත්තැන් පස්ස ගැටලු වක්නේ. බලන්න දැන් අපි අති යමක් වෙන්ඩඕනේ. අපි බුදුන් වහන් සයම නනානම් වැරැද්දක් කරමින් ඉන්නවා. වැරද්දමකදද? සසර හදමින් ඉන්නවා එ නිසා ලෝබදේශ මෝහයන් ගෙදුක විඳින්ද වෙනවා. දෙියන් අතර ගානම් පින්නිතරත්වය නිසා කාලෙක යකප දින්න බමලෝගයා නම් ්‍යනසුවති නිසා කාලෙකට යක යටපත් වෙලා නමුත් ඒ ඇත් පවතින්නේ ඇත්වීමේ යටපත්වීම පමණයි ආපහවාපහම ආයිත් මතු වෙනවා. අමසාමා්‍ය මෙහම යකට කියන්නේ විසාල ගින්නක් කැවලුනයි කියන දැ විලාග නැු ගටත්ව වන හැබැ අලුකට ගනි පොරත්ති කාලයාගේ ඇවෙන් හලග හිහි ගින් ගහි ගහින්ම අලුට අයි වෙනක ආහ ගනිිපුරට වෙලාව වෙන නිවල න ැ ුම් කැල්ක්ට නොත් තුළම් කැල් ගින්දර බවට පත් වවා කොලික්කට නො අවටි කල්ල දර බට පත්නවා දර කෙල්ල දැම පහ පරණ විශාල ගින්න මවුන්න්න පුළුවන්ද ගිනි පූරට. ඔය කෙෙස්යටපත් කරන බවලුවගේ අයගේ ගිනිපපුර ඉතුරුයි අයඇවිලි නව පස්සෙ කාලික. එනිසා ඔවුන්ට නිරෝධය තිබන නෑ. ුදරෙක්මයි හළවෙලා දේශනා කළේ මේ සබ් සංකාර සමතයට වර්මාන ොහොත යොදා ගණ්ඩ පළුවවෙනි. එඩවන තිීපපු අනතේරුන්ගන්ඩ ස්රති බොෝඩ ට්ටික එන්ඩොන වල්ටයාදක ආවටඩ එකතුවෙඩ තහනා. එකතුනොත් සිහිය නෑ එක නොව නොනම්සිහ තියනවා එක නොය නොන අනාගතයක් නොහදා මේයනෝ අපි බලම කොහොම දෙේක වෙන්න කියලා. අ තිනම් සංගති පස්ස ඇහි කනේ නස්ේ දදිවේ කයි ෝයි කාම තර්කය ්‍යාද තරක ව ල් තර්ක උ ද බල. හොදයි එකතු වනොත් පස පච්චා වේදනා වේදනා පච්චා තන්හා තන්හාපච්චා උපාධන පාධන පච්චා බව ඔන්න විෘතිය. එකතු නූනොත් පස්ස නිරෝධෝසිහියෙන්. තැන් වේදනාතිය නවද වේදනානෑ වේදනා නිරෝධා තන්හා නිරෝධෝ තන්හා නිරෝධ පාධානනිරෝධෝ උපාධාන නිරෝධ බවනිරෝධෝ. තන්හා උපාධන බවනං අවිද්‍යා සංකාරා තන්හා උපාධාන වනැත්න විද්‍යාාව මුක්ති. මොහොතක් මොහොතත්් පාසාම විද්‍යාාව මුක්තියයට පත් වෙනවා දැන්ා පහු යනවා. දැන් පටිසෝතගාමී මෙන්න සංකාර සමතයට පත් කරන හැළි. එ මේ කාරණාව තමයි ඔය ගාථගානයේ සූත්‍ර ගාන, ජාතක දේශනනාගානය හැම තැනව බුදු හාමුතුරු දශනා කරලා තින්. එකකින් තේරුම් ගන්න ඕන තේරුම් ගත්තැන් පසුව මම දකින්නෑ කල්පගානක් යනවායි කියලා. හැබැයි මිනිසා අතර ඉන්න මේ දේ තේරුම් ගන්න පුළුවන් පුද්ගලයාට නිරවශේෂ නිරෝධය තමයි මේ පං්ඥාවන් තස්ස අයන් දම්මෝ. දහම ප්‍ර්ාන් සඳහකගේ ලකිබේ ඔන්නවො වැඩ කරන්න පුළන්. ඔය බුදු දහමේ සඳහන් අප්‍රමාදය කියන්නේ මේකට. එකතුෙනවාට කියන්නේ ප්‍රවාධී සර හැදිෙනවා එකට පාද මච්චන පදන් පවකලත් මරනවා පකල මරනවා න දුවත් මරනුව සත ද දන නත් බුදුන්හන්තර හන් වහන්ට මැරුණක කියන්නේන පිරනුවන් ඉඩියකේ නොයි ප්‍රමාද අමත පදක් ඇයි? ව හතු ැත්නම් යන්ඩ අපපායක් නෑ පින් හේතු නැත්න යන්න කාමසුකතියක් නෑ ධාන හේතු නැත්නයි යන්න බඳලවක් නෑ දැ සසර ගමන නිමාවනා හැබැයි දුක් නිමාවනා ඒ පිළිබඳව කතා කරන්න මේ ලෝක වචන මාදිී සූතර එක තියනවා මහණනි නෝපන් නොහටගත් හේතුවකින් හටනොගත් එය ඇත්තේය ඒ නැත්තේ නම් මෙනි සුන්ඩ දුකින් මිදීමක් නැත්තේ බෙන්දේ ොහෙන් මදමක් නෑ නවීම කෙක් නැත්නම් නිවම කෙලක් තියර සාතමයි මිනිසුන්ට ිදීමක් තියෙන් කෙල එකක දේශනා කරලතිය. හැබයි එක ලෝබ දේශ මෝහොලින් වහලතියෙන් එයින්ද නී වරණ කියන අයිවට ඒටික නැතිදවසට නිවීමම ැටි හොයා ගන්න පුළුවෙන් නවීම ැටි හොය ගන්න පුළොන් විදි ක්තිව වෙනවා බාහිරලෝකෙට ප්‍රතිාරදක්වලා ලෝබෙන් දේයෙන් මෝහයෙන් වර්තමායයේ දී ගෑස් නැති තැනති නව්ල. ල් බදාගන්න ැත්තනති වල පොලිමේතිය නවල ඔන්න යවසීමක් නැතික ප්‍රදර්ශන වන තැන් වර්තමානය. බද අබියෝග හැමදාම එන්න පුලුවන එක කාලට එක දේවල් පසෙක ඉස්සර කාලෙ දන පරයන්න බය බෑ බෝම පල මැර. තවකාලෙක ල්ල මරලති චාරකක් වුඩ. තව කාලෙක ආහාරහිගයක්. මේ අර්බුද නැතිඋගයක් ලෝක කවදවත්ේ නන හැමදාම රටවල් දෙකක් කතර යුද්ධිය. අපි මේවා මාත්‍රකාකට අරගෙන අපේ ලෝබේ අපේ දේසේ අපේ මොහේ පවිච්චි කරනවානම් අපි කරන්නේ වර්තමානය සංසිින්දෙන්ට තියෙන මොහොත මගාරිණ එක මොකද පුවත්පත් ගන්ගල රූපවාහහින විදදු පුද්ගල අපට අමුර විසපය නෝ දින පතාම උදේ පාන්දර දවස පුරාම ලේරත් කරගෙන ඉන්ද මේමට එකතුුව එක නද ජීවිතය කියලා කියන්නේ නමුත් ප්‍රශ්නයට විතර උත්තරයක් න නිත්‍යාන කො උත්තරයක් මොනවාහරි නමුත් ගත්තට බැනගත්තට ක පාගත්තර කොාගත්තට වෛරකරට ලේනරක්වෙන වැරුුණහමොකක්දල බෙන ැනවීම. අන්නේ නිසා කන්ති පරමන් තපෝතිටික්කා ලෝබේදී දේශේදී මෝහේදී නැත්තම්ම අභි සංකාරයෙන් කයවචන මෙහෙවන්ඩ හිතනකොට අන්න එතැන තමා ඉවසීම ඕනය තපස ඉවසීම උතුම් තපසයි කියල කියන්නේ අන්න එකයි මෙෙන මේ කාරණය තමයි අපිට කතාව අහලතියන උත්තරය එදකොට එහෙමනම් මොකද වෙන්නේ ොහතක් මහොතක් පාසාමාවට අවස්ථාව ලැබෙනවා අපි පරණ කාරං එකතු කොරලා වර්තමානය හරනාගතය හැදුවත් අපට භාවනාවක් නැහසර ගමනක් අපි නිරෝධය ඉතුරු කරලා නිවරෝධ කරනවා අවසේෂ කරනවා නමුත් අතීතයඒයි එකතුනේ නැත්නං අතීතය මේයනවා එකතු කර ලවස කරයකඩ ස්කාත් මකොට ගැනීම කියනවා එක නොකට අවසන් කරය කර සංස්කාරයන් ගානීත්‍ය බැලිේ ලාක්කන මේ පමණයි අවසානි තේරුම් ගඳුවන මේ පමයි අනතුරෝ වඩන් ඕන අධිනහත්ක් සවරුදු හත් කල උත්තර හම්බයිනක්ලා බුදු හාමුදුර පොන්ද වෙනවා. අවුරුදු හත්සියයක් අසයයක් නිනුත් බද සාසනතුල එක උනේ ඇත්ත බදු හාහදුරන්ඩ වැැදිලාද භාවිතා කරනට වැරදිලාද කියලා හොල බලන්න. මම කවදත්තලි ගන්න බුදුරජාණන් වහන්සේ වරදී කියල නමුත් පුතක් ජනයට ඕන තරන් ගරදින්න පුලුවන්. ය කෙස්සලේ මනිත්‍ය ල මල් පර නනිත ෙස් අනතය පංචිපාදානස්කන් අනිත්‍ය ලන් ෙ න. ල්ලවැල්වට යොග නිත්වත් තරදිලා තිෙන්න්න පුුවන්. අදාළ කරුණු තේරුම් ගැනීම තුළින් ධර්මස්ස වනයකොට තමන් වර්තමානම හො අතීතයට වහල් දෙෙන බව ඒ ඔසේ නාගතයක් හදන බව පමමාදේ බව තේරුම් ගැමින් එතෙන්ට සතිය එකතු කරමින් ඉවසීම තුළින් මරාදවන්නේනම්. මාරයාට පරාජයවෙන්නේ අප එකතු වෙනවනම් මාරය අපි පරාජය කරනවා එක නොයිනවානම් මාරයා පරාජය කරනවා මේ මාර් රජතම බදුරජාණන් වහන්සේත් කළේ සයිරුත් මරහතන් වහන්සේත් කළේ අපි කරමින් ඉන්න ඔබටත් කරන්න තියන්නේ. වෙන මාරයෙක් නෑ. ඉතා මේ මාරය අපරාජය කරනට සැනසීම හමුවේනෝ. අදා කරන තේරුම් ගනිීම තුළින් අනුගමන ඉපතිපදාවට පත්වීම තුළ බුදුරලෝට හෙළික වදාලාවූ. මේ සබ් සංකාර සමතය. බේයියේ වට පත් කරගන්නට මව ධර්මකරුණු පැදිලිකරීම උපනිස්ත්‍රේවාහේතු අසන වේවාය කියන සුභාශංසනය ප්‍රර්ථනය කරමින් මම ධර්මාණු සාසනාව මෙැකින් අවසන් කරන ලබන ම තුම් ධර්මදේශේ ප්‍රඥානාලිකවතුලින් විකාශනයකිරීම සඳහා සැරහිල් දායකක් දරන ලබන්නන්නේ වපතාපත් වූ තම දෙමවපයන් නැතුළු දෙබාර්සය මියගගේ ඥාතිහිත මිත්‍රාදීන්ට පින් පැමිීම පිනිසත් සුජිවත් සිට නාව සියල ඥාතිතමිත්‍රාදීට නිරෝගීස ප්‍රාර්ථනාකිරීම. අරමුණටු කන ගෙන සැදැහවත් දෙපලක් විසින්නේ. අරමුණු අතර අබරප්‍රා්ත තම දෙමව්පියන් වන සැම්සම් පාජවක්ෂ මහතා සහ එම මහත් මටක් සොහිරු ආනන්ද රාජක්ෂ මහත් මාටත් එMP ජයිසිං මහතා සහ එම මහත් මේටත් සොහිරේ ගීතා ජයසිං මහත් මටත් මේ උතුම් ධර්ම දේශ සනාවෙන් ජනිතවන් න පුුණනිිකුසල් නමුදන් තුම් නිර්වානුසේ ක් සත්්‍යය ක්ල පලාාර්ථන කරනවා ඉටමත්තෙන් මම් මතක් කරවා ඔබ විුවන් කළ මෙහවරට හමදිනට උපහරයයක් වේවා එකතමයි ගුණානුස් රණය කියලා කිය. පලම ගුණනානු මර්ණය කරන්න පුරුතු න්න මියගේ ඕනෑම කෙනෙක් පින් බලා පපරොත්තුීමම අපේ වැක්නේ ඔුන් ගඩක් පරලො ස පත්තු නෑ අතර පින් බලාපොරත්ව තැනක ඇත්තම් ප නමෝදන් කරන ජීත සුපත් කර ගැනික්වා. එයි නිව සාක්සාතයන්න ඇ ආපහම හාට අය විී නිසුන් අතර ඉපදිලා. අර කියන සක්්ද සංකාර සමතිය ගෙනග සමතයයට පත්කරීම තුළින් තව වන් ගහෙිගන්න පුුවන් වෙන්න නිසා මනුස්ස පටිලාබේ තරම් වටිනා තැක් නෑමේ සඳහ කියල පේරුම් ගන්න. සජවත සිට නාව සියල ජාතමිත්‍රාදීට නිදුක්නය කිස පත් භවවිහ උතුම් ධර්ම ෝධ පිනිසු මෙම ධර්ම දානමය කුසලේෙහිෙතුවා වසනාවේ. දහස රක්ම තු ප තු දධර්ම සියල දෙ රම දශනාකන ලබන්නව ගර්ම දේශකන් වහන්සේ ඇතුු සිල්ව සහ පිතුරුන් වහන්සේලාට ෝග සෝපත් භාවස තුම් නිරවාණ බෝධය පාර්ථනා කරමු. ධර්මදේශනාව සඳහා මූලදාකත්ය දර ධර්මදේශනාව සඳහ පැමිණ ධර්මස්වනින් දම් පඩු පූජාකරීමෙන් ජනත කරගත්තව ආනිසංන්සයන් මත පහිටා පර සපත් ඥාතිවර්ගයා ගෞරුවෙන් සහිපත් කරන්න පවලුවෙන් කරන මෙහවට උපහාරයක් වේවා කොතන කො හහිටියත්ඒ කරන්න පුළුවන්. පරලුගේ ගමනේදී ඥාතිත්වයෙන් මිත්‍රත්වයෙන් යහලුකමින් පින නැමති උ දග් වලාපරොත්තුව වන්නේ නම් අප අනු එපපුුණනි සක්තිය අනුවෝදන් කෙ දැක ඇත්නම් අනෝදන් කරන ීවිත සූපත් කරගනිත්වා ැපෙන් සැපේට පැමිණ එයින් චුත වෙනවස්ථාවද ලිත් මිනිසත් බව ලබා ජවිතය මුලදීම වැරදි ප්‍රිපදාවට ප්‍රවි්ටනති නිරකට වලක්වාගෙන ගම ප්‍ර පාාවන නුුව ේ වනුවට පටිලෝේ අනුගමන කරට වච වන පාගනීම තුළින් ෞතම සාසනයක් මානොයා සකල දුක්යන් ගේ වාාවන තු නිර්වාන් සැස මං පෙත් රගන්න හේතු ේවයි සහද කියල ්‍රාර්ථනා කරන්න. අනක බාතු සේෙන් කටතු කලා බටත්. අර්ථනා කලක අනිකු හැමදිනට ධර්මස්්‍රවනක ක හැමත්ම අබෝධය මෙලෝවස නිදදු නිරගී සුුව සසාචිරජීවනේ පිණිස හේතුවේවා යැන ගමන් රිම රැකි අදීකටු යහපත්තනනාගත බලාපර දරුවන් ගත්ධ්‍යාපන කට සාර්ථක වේවා පවති ාව රෝග පීඩියාවක් ඇත්නං අවම කරගට ලබේවා අලතිින් රෝග පීඩාවකට පත්නොේවා පාපමිත්‍ර දී සවනයන්ගෙන් වෙන්න්නීම අගයන්නටඒවා පුදදාදී මහොත්තම කල්ලයා අනමික්්‍යවන ලබේවා. අවසේෂ නිරෝදය සහ නිරවසේෂ නිරෝධය ඔබේ අර්මතුල දකන්ට නුවන ලැබේවා. ේ රෝද ස හැ ැට නිව ේ ද සරග හැටි ේරුම් ගට ලබීමතුලින් නිවශේෂ නිරෝධ හෙවත් විදර්ශනමාග තේරුම් ගන නිියවන සැසන ජීවිතයටට පත්තෙන්ට ඔබටම දර්ම බෝධ තුවාසනාවේවායි සාදු කියල ප්‍රාර්ථනා කරගන්. සීතයෝවි වත්ජන්තුූ සබ රෝගෝ විනස්සතුූ මාතේ බවත් අන්තරායෝ සුකිීදීගායු කෝබව හැම දෙනාටම තෙරුවන් සරණයේ. मोहखयो हक्खयो